ජාත්‍යන්තර වනාන්තර හා වෘක්ෂලතා දිනය සෑම වසරකම මාර්තු 21 වන දින සමරනවා. හෙක්ටයාර භාගයකට වඩා වැඩි කෘෂිකාර්මික හෝ වෙනත් කටයු සඳහා භාවිතයට නොගන්නා මීටර් 5කට වඩා වැඩි උසට ගස් වැවිලා තියෙන ගස් ආවරණ වියන 10%කට වඩා වැඩි ප්‍රදේශයක් වනාන්තරයක් කියලා හඳුන්වනවා. ලෝකයේ තියෙන වනාන්තරවලින් වසරකට හෙක්ටයාර මිලියන 10ක විතර භූමි ප්‍රමාණයක් විනාශ වෙනවා. ඒක යුරෝපීය රටක් වන අයිස්ලන්තයේ භූමියට සමාන ප්‍රමාණයක්. අපේ ජීවිතය පවත්වාගෙන යන්න ඕන කරන පිරිසිදු වාතය, ආහාර, ජලය, ඖෂධ වගේම විනෝදයත් වනාන්තර අපිට ලබා දෙනවා. ජාත්‍යන්තර වනාන්තර දිනයේදී මිහිතලේ පෙනහැල්ල කියලා හඳුන්වන ඇමසන් වනාන්තරය ගැන අහලා බලමුද? වර්ග කිලෝමීටර මිලියන 5.5ක භූමි ප්‍රමාණයක පැතිර තියෙන ලොව විශාලතම වැසි වනාන්තරය ඇමසන් වනාන්තරයයි. ලෝකයේ වැසි වනාන්තරවලින් දෙවැනි තැන ගන්නා කොංගෝ වැසි වනාන්තරය හා තුන්වැනි තැන ගන්නා වැල්ඩිවියන් වැසි වනාන්තර දෙකේ භූමි ප්‍රමාණයට වඩා ඇමසන් වැසි වනාන්තරය විශාලයි. ශ්‍රී ලංකාව වගේ 83 ගුණයකට වඩා විශාල ඇමසන් වනාන්තරය බ්‍රසීලය, පේරු, කොලොම්බියාව, වෙනිසියුලාව, එක්වදෝරය, බොලිවියාව, ගයනාව, සුරිනාමය හා ප්‍රංශ ගයනාව කියන ලතින් ඇමරිකානු රටවල් 9 පුරාම පැතිරලා තියෙනවා. ඇමසන් වනාන්තරයේ මුළු භූමි ප්‍රමාණයෙන් 60%ක් පමණ තියෙන්නේ බ්‍රසීලය තුළ. ග්‍රීක මිත්‍යා කතාවල එන වැන්දඹු වීරවරියක් වන ඇමසන් වීරවරියගේ නම තමයි ඇමසන් වනයට දාලා තියෙන්නේ. ඉස්පාඤ්ඤ ගවේෂකයෙකු වන ෆ්‍රැන්සිස්කෝ ඔරෙල්ලනා තමයි නම දාලා තියෙන්නේ. ඇමසන් වනය වගේම එහි විශේෂත්වයන් ගොඩකුත් තියෙනවා. තත්පරයට ගැලුම් මිලියන 55ක් අට්ලාන්ටික් සාගරයට එකතු කරන අතුගංගාත් එක්ක කිලෝමීටර් 6840ක් පමණ දිග ඇමසන් නදිය ඇමසන් වනාන්තරයට උතුරු දිගින් පිහිටලා තියෙනවා. ලෝකයේ සමග තවමත් නොගැටුණු ගෝත්‍රිකෝ ඇමසන් වනාන්තරයේ ජීවත් වෙනවා. ඇමසන් වනය තුළ ගස්කොළ, වැල් වර්ග 40,000ක්, කුරුල්ල වර්ග 1,800ක්, මාළු වර්ග 3,000ක්, ශීරපායි විශේෂ 430ක්, උරංග විශේෂ 370ක්, එක එක වර්ගයේ කෘමි සතුන් මිලියන 2.5ක් විතර ජීවත් වෙනවා. පළතුරු වර්ග 3,000කට වඩා ඇමසන් වනයේ තියෙනවා. ඇමසන් වනයේ එක් හෙක්ටයාරයක් තුළ ගස් වර්ග 750කට වඩා වැඩි ගාණක් තියෙනවා. ඝනව හැදුණු වනාන්තර තට්ටුව නිසා අහසින් වැටෙන වැහි බිඳුවක් උස ගස්වල තුරු මුදුන්වල වැදිලා කෙලින්ම බිමට වැටෙන්න විනාඩි 10කට වඩා කාලයක් යනවා කියලා තමයි කියන්නේ. ඇමසන් ගංගාව හරහා කිසිදු පාලමක් ඉදි කරලත් නැහැ. බිලියන 400කට වැඩි ගස්වැල් ප්‍රමාණයක් ඇමසන් වනාන්තරයේ ඇති බව සඳහන් වෙනවා. වායුගෝලයේ ඇති අධික කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය උරාගෙන වායුගෝලයට පිරිසිදු ඔක්සිජන් ලබා දෙන ඇමසන් වනාන්තරයේ නැමැති මේ යෝධයා මිහිතලේ පෙනහැල්ල කියලා හැඳින්වුවාට නම් කිසිදු වරදක් නැහැ.